සෑම වසරකම සැප්තැම්බර් 27 වැනිදාට ලෝක සංචාරක දිනයේදී තිබෙනවා. 1980 වසරේදී එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානය විසින් මෙම දිනය නම් කරනු ලැබුවා. සංචාරක ව්‍යාපාරය සහ හරිත ආයෝජනය යන මෙවර ලෝක සංචාරක දිනයේ තේමාවයි. මේ අතර 2023 වසරේ මෙදක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා තිබෙනවා. එලෙස මෙරටට පැමිණි මිලියනය වැනි සංචාරකයා බවට පත්ව ඇත්තේ ඕමානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ජාතික යුවලක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ. දෙදහස් විසිතුන වසරේ ජනවාරි සිට අගෝස්තු මාසය දක්වා මෙරටට වැඩිම සංචාරකින් පිරිසක් පැමිණැත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 170,247ක්. දෙවැනිට වැඩිම සංචාරකින් පිරිසක් පැමිණැත්තේ ජර්මනියෙන් වන අතර එම සංඛ්‍යාව 61,623ක්. ඊට අමතරව පිළිවෙලින් ප්‍රංශය, චීනය සහ ඔස්ට්‍රේලියාවෙන් මෙරට පැමිණ ඇති සංචාරකින් ගණන වන්නේ 41,243 දෙනෙක්, 39,186 දෙනෙක් සහ 37,743 දෙනෙක්. මේ මාසේ මුල් දින 24 තුළ පමණක් සංචාරකින් 88,883 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ මේ මාසේ දෛනික සාමාන්‍ය සංචාරක පැමිණීම 3,700ක් බවයි. එමෙන්ම වසරේ මුල් මාස 8හි සංචාරක ඉපැයීම් රුපියල් කෝටි 41,600ක් එනම් අමරිකානු ඩොලර් මිලියන 1,300ක තරම් ඉහළ අගයක් වීමත් කැපී පෙනෙනවා. මෙතර ලෝක සංචාරක දිනට සමගාමීව මෙරට ප්‍රධාන උත්සවය පැවැත්වුණේ කොළඹදී. Latest statistics from the central bank shows that for the first time since the pandemic, tourism earnings from the first 8 months of this year crossed the $800 million mark. So once again, really hat off to you. And while the performance is still down by 43% compared to the pre-pandemic period, and I was also very happy to see the Forbes has recently ranked Sri Lanka among the top 20 travel destinations globally for this year. මෙතර මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ලෝක සංචාරක දිනය වෙනුවෙන් උත්සවයක් සංවිධාන කර තිබුණා. මෙතර විදේශ සංචාරකින් පිළිගැනීමේ විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණේ පෙරදිනිය ජාතික උද්භිද උද්‍යානයේදී.